අහපත් කාල්ගුණ තත්වේ හතුෙන් පසුග දිනවලදි, දකුණු පලාතේ සියලும்ඹ පසල් වසා දැමීමට අධ්‍යපන பல දහරින් පවරගෙන තිබුණා. එම තත්වය පහවයාමත් සමඟ ගල්ල සහ மாතර දිස්ට්‍රික්க்கே සියලම පාසල් අද සිට යலிි ஆரம்ப කර තිබෙනවා. මෙවන විට ගිங்கගේ ජலමட்டමද அඩුවමින් පවදින බවයි වාර්තාාවන්නේ. அද පෙරபරුව වනවිට බද්ධකම ජලමාපකයේ මීටර හතරක් ලිසයි ජලමට්ටම පැවතුනේ. මාතර තිහගොට ප්‍රදේශයේ ගංවතුර තත්වේද මේ වන විට පහවෙමින් ඇතිබාව වාර්තාාව වනවා. ගංවතුර තත්ත්වය පහවයාමත් සමඟ ප්‍රදේශයේ ජනතාව සඳහා ශ්‍රීලංකා යුදහමුදාව වෛද්‍යසායනයක් ආරම්භ කරතිබෙනවා. මෙතර ගංවතුරින් පීඩාවට පත් ගල්ල සහ මාතර දිස්්‍රික්කවල ජනතාවට ශ්‍රීලංකාරතුකුරුස සමාජයේ පානිය ජලබෝතල් ීටර පහලොස් දහසක් ප්‍රධානය කරතිබෙනවා. ඒ ආපදා කළමනා කරන අමාත්‍යංශයේදී. එම අවස්ථාවට ආරක්ෂක රජ්‍යමාත්‍ය ප්‍රමිත බන්ඩාරතෙන්ට कौन एक्विटिया ඩාවට පත් නතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තරයේ අවධහනයේ ලබා ගැනීමට අභාචනයක් ඉදිරිපත් කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලකා අතුකුරුස සමාජය ඉල්ල එමක් කරතිබෙනවා. අධික වැසි සහිත කාලගුණ තත්වේ හේතුෙන් මේ වන විට පොල්ගොල්ල ජලාශයේ මහවැලවෙල්ලේ වාන්දොරටු තුනක් විවෘත කර ඇති බව වාර්තාාවෙනවා. එමනිසා ඒ ශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට දැඩි විීමමසිල්ෙන් කටයේතුර ලෙ ශ්‍රී ංකා මහවැලි අධිකාරය දැනුම්දී තිබෙනවා හදිසි නත්තු කටේත්ක් සඳහා පොල්ගොල්ල ජලාශයේ වේල් හරහා දිවෙන මාර්ගය අදදිනේදිත් වස තබන පවයි. ජලාශභාර ඉංජනේර්වරුන් පවසන්නේ. එම මාර්ගගේ ගමත් ගන්නා රයදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා. කාල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුූ පවසන්නේ අදදිනේත් දිවයින්නේේ බොහෝ ප්‍රදේශවල සවස්කාලයේ තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු පලාතේ ලැබෙන වැසිතත්ේ ටික් අඩුවීමක් තිබ්බට අෙකු සේලුන් පලාත්වොල සධ්‍යාකාල හෝ රාක්ටිකාල සි හෝ ගිරුණන් සහි වස්තධ්‍යය නිර්මාණ. සහර ස්ථානවට මිලිබිට පහත් ඇත්ත පහත් අතර මට මේ ර්ශාපතන ලැබීම හැකයාවන් යෙන අකුුණු සහිත වර්ෂාවත් තියන්නේ අකුණු අනතුර ඇතිවෙන් තියෙන නි වලක්ව ගණඩ වශකයාමාර්ග ගණ්ඩ කියන එක ජනතාවගෙන් කාරණකල්ලනවා රට ලෝක සිදුවන් උනු සුපපුුව තැනගණඩා සිත ියෝ චනල්ල එක අදම සබස්ට්‍රයි් කරන්න.